මගේ නිවසත් මගේ සහෝදරයාගේ නිවසත් ඒ වගේම අපේ මැති ඇමතිතුමාලා විශාල ප්‍රමාණයකගේ නිවාස මැයි මාස 9 වෙනිදා ගිනිබත් කරන්න කටයුතු කරා අරගලයේ ක්‍රියාත්මක කරපු සහ විශේෂයෙන් මම කියන්න ඕන ජනතා විමුක්ති පෙරමුණේ මගේ නංගේ ඇවිල්ලා පුච්චේවේ හාමුදුරු කෙනෙක් ඇවිල්ලා තමයි අපේ නියෝජ්‍ය කතානායකතුමනි ඇවිල්ලා ගේනෙක් ගිනිබත් කරලා දැම්මේ. අපි මේ ගෙවල් හැදුවේ අවුරුදු ගානකට කලින් නියෝජ්‍ය කතානායකතුමනි. මගේ තාත්තා තමයි මගේ අම්මා තාත්තා පදිංචිලා හිටපු ගේ හැදුවේ. අදටත් මගේ අම්මා තාත්තා අසරණයි නියෝජ්‍ය කතානායකතුමනි ඉන්න තැනක් නැහැ. රෝදපුටුවේ ඉන්න තාත්තත් හැරමිටියෙන් යන අම්මත් දෙන්නා අද තැන් දෙක තමයි ජීවත් වෙන්නේ. මගේ සහෝදරට ජීවත් වෙන්න තැනක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. නෑනගේ ගෙදර ගිහිලා ජීවත් වෙන්නේ. මට ජීවත් වෙන්න තැනක් නැහැ මට ආණ්ඩුවෙන් දුන්නු තැන තමයි මං ජීවත් වෙන්නේ. එතකොට නියෝජ්‍ය කතානායකතුමනි මේ තියෙන තත්ත්වයත් එක්ක අපි බොහොම අසරණ වෙලා ඉන්නකොට චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා ප්‍රකාශ කරනවා පෝට්ටේ මන්ත්‍රීවරුන්ට ලක්ෂ 200ක් දුන්නයි කියලා. මගේ අම්මා මට කතා කරලා මගෙන් අහනවා පුතේ වා සල්ලි ගත්තද? අපිට සල්ලි හම්බුන්නේ නැත්තේ ඇයි අනේ පුතේ අපිට සල්ලි අරන් දෙන්න කියලා. ඉතින් නියෝජ්‍ය කතානායකතුමනි අපි බොහොම අසරණ වෙලා ඉන්නකොට මන්ත්‍රීවරු තමන්ගේ දේශපාලන වෙනින් මෙවැනි ප්‍රකාශ කරාම අපිට ජීව ගෙවල් වල පවා දැන් අපි සමාජය අතර ජීවත් වෙන අමාරුවෙන් ගෙවල් වල පවා ජීවත් වෙන බැරි මට්ටමට අපි වැත්තේ නැති වෙනවා. මගේ මහත්තයා මගෙන් අහනවා කෝකිලා වාට සල්ලි ආණ්ඩුවෙන් දුන්නද කියලා. ඉතින් මං හිතන්නේ මේක මට විතරක් නෙමෙයි මේ ගෙවල් විනාශයට බහුතරයක් මන්ත්‍රීවරුන් තියෙන කාරණාවක්. අපේ දරුවන්ට අද ඉන්න තැනක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ අතරතුරේ තමන්ගේ දේශපාලන අරමුණු වෙනින් මේ වගේ දේවල් තවත් කරනකොට මේ මෙවැනි දේවල් කරනකොට අපි විරාමත් අසරණතාවයකට පත් වෙන නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම මම කියන්න ඕනේ අද වෙනකන් රජයෙන් කියලා එක රුපියලක් මට හම්බ වෙලා නැහැ. මට විතරක් නෙමෙයි මෙතන ගෙවල් විනාශයට කිසිම මේ රමේෂ් පතිරණ ඇමතුමා ඉන්න ඇමතුරු ගණනාවක් ඉන්න කිසිම කෙනෙක්ට රුපියලක් දීලා නැහැ. දැන් මාස 9කට අසන්න කාලයක් වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි මේ වගේ සිද්ධීන් නැති වුණු වෙලාවෙදී ආණ්ඩුව ක්‍රියා කරේ මීට වඩා වෙනස් විදියකට. මට මතකයි කළුතර ඇති වෙන සිද්ධියේදී ඒ ගම්මාන වලට ගාන මාස කීපයක් යනකොට ඒ වන්දි දෙන්න කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි මිනුවන්ගඩ පාස්කෘපහාරයත් එක්ක මිනුවන්ගඩ නගරේ කඩ විනාශ වුණාම ඒවට වන්දි දෙන්න කටයුතු කරා. හැබැයි මාස 9ක් ගිහලා නියෝජ්‍ය කතානායකතුමනි අපි දේශපාලන කර පාර්ලිමේන්තුවට එනවා තමයි. හැබැයි මේ එකක්වත් පාර්ලිමේන්තුවේ ඉඳන් ඇමති කන්දල්ලා එහෙම නැත්නම් මොන හරි හේතුවකින් අපි හම්බ කරගත්ත දේවල් නෙමෙයි. අපි අපේ අපි ඉගෙනගෙන රස්සාවක් කරලා ඒකේ දුක් මහන්සියෙන් හම්බ කරලා ඒ ගොඩ ගණාගත්ත දේවල් තමයි විනාශ කරලා දැම්මේ. එතකොට අදටත් ගමට යන්න විදිහක් නැහැ. ගමේ ඉන්න තැනක් නැහැ. වැසිකිළියක්වත් නැහැ යන්න නියෝජ්‍ය කතානායකතුමනි බොහොම අසන්න වෙලා ඉන්නේ. ඉතින් ඒ අතරතුර මෙවැනි ප්‍රකාශ කිරීම තුළින් මම හිතනවා අපිට විශාල අසාධාරණයක් වෙනවා. ඒ වගේම මම ඔබතුමා මාර්ගයෙන් කතානායකතුමාට යොමු කරන්න කියනවා මේක මන්ත්‍රීවරු ගන්නාගේ වරප්‍රසාද පිටවන් ප්‍රශ්නයක් කරුණා කරලා මට නම් නියෝජ්‍ය කතානායකතුමනි අහපව් ගයක් හදාගන්න විදියක් නැහැ. මේ වන්දිය ලබා දෙන වැඩ පිළිවෙල කඩිනමින් කටයුතු කරන්න ඒ සඳහා මොකද අහපව් ගෙවල් හදන්න අහපව් අපි කොහෙන්ද සල්ලි හොයන්නේ අහපව් ශ්‍රී ලංකන් එකට යන්නේ එහෙනම් රස්සාව කරන්න. එහෙම නැතුව මේ අපිට අහපව් මේ හදාගන්න විදිහක් නැහැ. විශේෂයෙන්ම මේවට මුල් වුණු අය පිළිබඳව දඬුවම් දෙන ආකාරය පිළිබඳවත් අපිට පැහැදීමක් නැහැ. මේවා පිළිබඳවත් මං ඉල්ලීමක් කරනවා. දැන් කරන්නාගොඩ කමිටුව දාලා වාර්තාව මං හිතනවා මාස 4ක් 5ක් වැඩියයි මේ පාර්ලිමේන්තුවල කරන්නාගොඩ කමිටුව වාර්තාව ඉදිරිපත් කරන්නේ නැත්තේ. කවුද මේ මේ මේවා තුළ පිටිපස්සේ හිටියේ මොන විදිහට නිලධාරීන් ක්‍රියාත්මක වුණේ? ඇයි මගේ ගේට ගිනි තියද්දි නියෝජ්‍ය කතානායකතුමනි පොලිසිය 20ක් 25ක් ගෙදර හිටියා? කිලෝමීටර් 4ක් එහෙන් හමුදා කැම්ප් එකක් තියෙනවා. එයාර්ෆෝස් කැම්ප් එකක් කිලෝමීටර් 10ක් එහෙන් තියෙනවා. එතකොට අපි මේ රටේ පුරවැසිය නෙමෙයිද දේශපාලනය කරුවට? එතකොට එහෙනම් පුරවැසියන් ආරක්ෂා කරන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. රජයට බැරි වෙලා තියෙනවා. ඒ වගේම හමුදාට පොලිසියට බැරි වෙලා තියෙනවා. අරගලකාරයන්ට ඒ වෙලාවේදී අරගලේ පීඩාවට පත් වෙලා හිටපු සාමාන්‍ය ජනතාව මම ඕනෑම වෙලාවක් කියනවා මගේ අතඩංගුවට ගත්ත 23,14ක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරී. හැබැයි සභා ධර්මයේ දඬුවම් දෙනවා. ඊයේ පෙරේදා ඔළුව උඩින් බස් එකක් ගියා එක්කෙනෙක්ගේ. දෙවෙනි එක්කෙනා එක කාන්තාවක් මගේ ගමේ අල්ලපු ගමේ වහබීලා මැරුණා. තව එක්කෙනෙක් කෝච්චියට පැන්නා. ඉතින් මම හිතනවා සභා ධර්මයේ දඬුවම් දෙනවා. දැන් නියෝජ්‍ය කතානායක පිරිනුම මේ පිළිබඳව අවශ්‍ය කටයුතු කරන්න කියලා මම ඔබතුමාන් ඉල්ලා සිටිනවා. මම ඒ පත්‍රය මම වෙන එක සභාගත කරන්න අවසර ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
Newsfirst News Alert ඔබ ජංගම දුරකථනයටත් ඔබ ඩයිලොග් පාරිභෝගිකයෙක් නම් English Alert සේවාව ලබා ගැනීමට NFU ලෙසත් Singlish Alert සේවාව ලබා ගැනීමට NUS ලෙසත් Denglish Alert සේවාව ලබා ගැනීමට NAT ලෙසත් ටයිප් කර 678ට සෙන්ඩ් කරන්න.